සම්ම සම්බුදු සරණයි සියලු දෙනාටම. බෞද්ධයාරූ පහනි බෝති සන්න බේදනය කරන උතුම් ූදායකත්ව සද්ධර්ම දේශනාාව මෙලෙස්සින්නආරම්භ කරන්නට මේ සූදානම. සධර්ම දේශනා පවත්පානට අප කර මහත් අනුකම්පාවෙන් මෙ දම් සභා මණ්ඩපේට වැඩමකොට වදාළ පූචපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනිය සාමිට් වහන්සේ අපි සියලු දෙනාමෙක් ව සාධනාදපවත්පවා පිළිකානිමු. සාධූ, සාතුූ සාධූ. විලේ ගොඩ කළුතුර උතුර පදිංචි U.D අච්චලා සංචීවනි අබේරත්න මහත්මිය, ස්වාමි පුරෂව ඇතුළු දුූදරුවන් පිරිසයි උතු වූ සදරර්ම දේශනාාව මෙෙල්ෙසින් මුළු ලෝකේටම සන්නේදනය කරන්නට පින්බර දායකත්වේගෙන කටයුතු කරන්නේ. එසේ නම් අපකර මහත්තා අනු කම්පාවෙන් මෙතැන්සිට සදර්ම දේශනා පවත් පන්නට ගෞරවනිය සාමිත් වහන්සේට ආරාධනා කරනවා. ඉට ප්‍රමයෙන් අපි සීලු දෙනාම තිසරණ සහිත පංචසීලයේ සමාධන්බීම සඳහා සාධුනාද පවත්පා දෙවරක් නමස්කාරය කියමුෝ. සාදුු සාධ සාදු. නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස despatch budhang sarranangangga caami Buhang sarenang ga cami dampmbang sarrananggacamami dambang serenang gacai sanghang sarranangangga caami sanggang sarenang gacai du tiyampe budhang sararanang gaci Gacchami, empi buddhang saranangk hoc-chami dhoti empi dhammang saranangk hoc-chami dhoti dhammang saranangk hoc-chami sanggang saranangk hoc-chami dhoti sanggang tati buddhang kami Tampi buddang serenang ga cami Tatiammpi daang sarenang ga cami Ta pi daang serenang ga cami Tatimpi sanghang sarenang ga cami Tampi sanggang serenang ga cami saren ga menang sampunang Nam banti පනාතිපතාවේරමනී සික්හපදං සමාධාමි පානතිපතාවරමණී සික්හපදං සමාතියාමි අධන්නාධනවරමනී සිखाපදං සමාධයාමි අධන්නාදානබරමණී සිහපදං සමාතියාමි පමි සුමිච චාචාරාවරමනී සික්ඛපදං සමාධයාමී කාමෙසු මෙච්චාචාරාවෙර මනේ සික්හාපදං සමාතියාමේ මුසාවාදාවරමනී සිඛාපදං සමාධ්‍යයාමී මුසාබාධාවිරමණේ සික්හපදං සමාතියමේ සුරාමීරය මජ්‍ය පමාදටටනාවිරමණී සික්හාපදං සමාධ්‍යයාමී සුරාමේරය මච්චපමාදට්ඨානාවේරමනී සික්හාපදං සමාතියාමී තිසාරණන සද්දිං පංචසීල ධම්මං සාධකං සුරක්කිිතංකත්වා අපමාදේනෙ සම්පාදේ තබ්බං ආමභන්තේ සදු සදුස සමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවනෙ කාලු ayaබදanta දම්මස් සවනකාලු aya බදanta දම්මස් සවනකාලු aya බදanta නමුතස්ස බග වතු වරහතු සබදම්මිu අප පටි හතඥාන චරස්සෙ දස බල දරස්ස චතුුවේසාරජ විසාරදස්සෙ සබ සත්තුතමස්සෙ දම්මිසරස්ස දම්මරජස්ස දම්මසාමිස තතාාගතස්ස සබනු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භග වතු අරහතු සබ්බ දම්මිසු අපටි හතඥාන චාරස්සෙ දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සතුුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස. ගතස්ස සබ්ුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගබතු වරහතු සබබ දම්මිසු අපටිහතඥා නචාරස්ස දස බල දරස්ස චතුවේසාරජවිසාරදස්ස ස සතු මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්්‍යුනු සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශ්‍රාවක සැදහවත් කාරුණික පින්නතුනි බෝම ශ්‍රද්ධාාවං යුක්තවේ සියලු දෙනාම සූදානන්වෙෙන්න්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාාවෙන් මහත් වූ කරුණාවෙන් අවබෝධ කරගන දේශනා කොට බදාල පරම ගම්බීර වූ ශ්‍රිසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගඩත් නිවැරදිවුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලො ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධරමය අවබෝධ කරගෙන මෙ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපරොත්තු තුම් ප්‍රාර්ථනාවන් එලෙසින්ම මුදුන් පත් කරගැනීම සඳහා මෙ උතුම් වූ සද්ධර්මදානානි සංසයත් ධර්ම ශ්‍රවනානි සංසයත් සීර් දෙනාට හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. සදහවත් පින්නතුන මෙ උතුම් ධර්මදේශනාවී මාතෘුකා වැහැටියට මද යොදාගණ්ඩ කල්පනා කළේ අපේ භාගිතුන් වහස දේශනා කොට වදාල දම්ම පද පාලයේ ලෝක කියන වර්ගයේ සඳහන් වෙලා තියෙන තවත් වටිනා ගාතාරතනයක් ඒ ගාතාරථනය තමයි අන්ද භූතු අයං ලෝකයේ ගාතාරථනය දේශනා කොට වදාරන්නේ එක්තරා පේසකාර දියනයක් අරමුණු කරගන අන්ද භූතූ අයං ලෝකයේ තනු කෙත්ත විපස්සති සකුණෝ ජාලමුත්තෝව අප සගගාය ගච්චිතිගාථ අරතනය සරලතේරම තමයි අන්ද භූතුූ අයං ලෝක මේ ලෝකයේ ජීවත්වෙන සාමාන්‍යි පුද්ගලයා ප්‍රඥ්ඥාව මද පුද්ගලය කියල සඳහන් කරනවා හරියට අන්දයින් වගේ කියලා අන්ද භූතු අයං ලෝකයේ තනුකිෙත්ත විපස් ඇති යම් කෙනෙක් මේ ලෝකයේ විදර්ශනා කරනවන විශේෂයෙන් දකිනවන එහෙම යින්න බොහ තිකයි හරි කොයි වගේද උදාහරණයක් කියේනවා සකුණෝ ජාලමුත්තු කුරුල්ලු අල්ලන වැද්ද තමන්ග දැල කුරල්ල ඉන්න තැනට විසි කරන කොට කුරුල්ලු කීප දෙනෙක් විතරක් දැලි බේරිලලා ඇන්ඩයන වැඩි දෙනෙ ඒ දැලටම කොට වෙනවා අන්නේ වගේ මේ ලෝකයේ ඉපදිච්චායකෙන් ඉතාම ස්වල්ප දෙෙනෙක් සංසාරෙන් අතම දෙෙනවා බැඩි පිරිසක් ආපෝ සසරටම් වැටිනවා එක තමයි මේ ගාථවි සරල තේරුම මේවිදී ගාථරථනයක් දේශනා කරන්නේ මොන හිීතුව නිසාද මේ ගාථරතනය දේශනා කරන්න භාගිතුන් වහන්සේ තේරණය කළේ මොන කාරණාවක් නිසාද එක දවසක් අපේ බුදුරජාණන් වහන්සේ සවත්වුවර ජේතවනා රාමි වැඩඉන්න දවසක මහා කරුණා සමාපත්තියෙන් ලෝක දහතුව බලා වදාලා එව් දැසනකාඩ එදා අපි භාගිතන් වහන්සේ මෙ මහා කරුණාාවෙන් දකින්නේ එක් තරා පේසකාර දීනයක් පේසකාර දීනයක් කියල කියන්නේ රෙදි වියන කුලේක භාගිතුන් වහසගේ කරුණා නැතට ඇය මුණ ගැහුණේ ඇයි ඇ අදදවස අනිවාරයෙන් මරණයට පත්වෙනවා භාගිතන් වහස මොන ගැහුණොත් ඇය පෘතජ්ජන සියාව ඉක් මෝල තමයි මන්නේ ඒන්නේ ඇය උතුම් සෝවාන් ආර් මාර්ග පල ලබනව භාගිතන්හස මන ගෙහුණු එක නිසා භාගිතුන් වහසේ තීරණය කරනවා ඇයට පිහිටවීම සඳහා අලවනුවර අගගාලව කියන විහාරයට වඩිින්දන කියලා. බොහෝමු දීර්ගයි මාර්ගයේ පින්නතුන සසරින් මෙදන කෙනෙ ම් තැනක ඉන්නවනං භාගිතුන් වහසේට ඒ මාර්ගගේ දුරනේ. සැතපුම් සිය දහස් ගනක් නමු ඔහු සොයාගෙන වඩින එක භාගිත වොහසගේ සිරිතයි මිදෙන් නැතයි යම්ගන තමන් එල්ලාඟ හිටිය ඔහට අවවාද කරන්න වෙහිසෙන්නෑ භාගිත වහසේ ඉ එදා තීරණය කලා මේ තරුණයට ම පිහිට වෙන්ඩෝන කියලා ම බුදුරජාණන් වහන්සේ මෙයින් වසර තුනකට කලින් ඔය අගගාලෝ විහාරයට වැඩලතියෙන. එදා අග්ගාලව විහාරි වැඩයිඳගෙන ධර්ම දේශනාව කරනකොට අපේ බුදුරජාණන් වහසේ මරණසතිය පිළිබඳව තමයි දේශනාවක් කරලති මෙ මරණා නුස්සතිය නිතර නිතර වඩන්ට මරණසතිය වැඩීමේ තියෙන ප්‍රයෝජන පතින ප්‍රයෝජන බොහොමයි පුද්ගලයන් නිවැරදි පුද්ගලෙක් බොඩ පත් කරනවා පාපන් ඇත් කරනවා ගුණ දහම් මත රඳවනවා තමන් කෞු්ද කියල මනාව හඳුන ගන්නවා ජීවිත අස්තීර බව වැටහෙනවා හැමදාම ඉන්නෙ නෑ කියල තේරෙනවා ඇති මේවාගේ මරණ සතිය යම් කෙනෙක් සහිපත් කරනව නම් ඔහු තමන්ග සංසාරට මහත් ලොකු සාධාරණයක් කරනවා හුගාක් ජීවත්වෙනයට තමන් මැරෙනව කියන කාරණාව අමතක වෙලා නිති එනිසා නොමැරැෙන මිනිස්සුවගේ වැඩ කරඩාදනවා. නමුත් මරණය ළඟා වෙනකම්ම තේරෙන් නැතුවයවා. මරණාසන්න වෙනකොට ලෙඩදුක් හැදෙනකොට කරකයාගණ්ඩ දෙයක් නැතිකොට ඔවු බොහොම පසුතෙවිල්ලට පත්තිනවා සමහර කෙන බණහන්න්නත් එහෙම නි පින්නැතුනිි ඔද සමහර අය තමන්ගි මුළු ජීවිත කාලෙම නොයෙක් දේවල් කරලා ලෙඩවෙලා එක්තැන් වුණාට පස්සේ බනක් අහන්ඩ යෙදෙනවා මොද දරුමල් ලූපස්ථාන කරනකොට දෙගොල් නාවලා කවල පෝල හැඳන් මත තියලා එද නිී හැහිෙල්ල බණටිකක් අහන්ඩ කියලා සමහරලාට ගුවන් විදිලේ ලං කරලා දෙනවා එම තන් රූපෝ අහිය පේන තැනක තියෙනවා තියල ඉගොල ගොල්න් වැඩවුල යනෙන ඟටම වෙලා ඉන්න හැම හොතම ඉඩ කට අදහැට සැලස නැහැ. තර දැන් තමයි බනක් කහඩ ඉදිලතිය දැම් බනාහල වැඩක් නෑ නරකක් නැහැ නමු ලකු ප්‍රයෝජනයක් ගන්න බැරිවයි කියලා හිතෙනවා ක්‍රියාත්මක වෙන්න බැ පො ධර්ම දේශනාවෙන් මනුස ජීවිතය තියෙන දුර්ල බව කියල. දුර්ලබ ජීවිතය රැක ග්ඩ කොහොම කටයුතු කරඩ ඕන කියල කියල දෙනවා නමුත්දැන් සිිල්ගණ්ඩ යන්න්නද සමහල් මොහු ආය කවදාවත් මේ ඇද බහින්නෑ මරණය දැක්වා ඒ තරමටම දැන් එක්ැන් වෙලා ඉති ැ සිල්ගණ්ඩ යන්ඩ නෙමෙයි ද පින්කං කරන්්ඩ යන්ඩ නෙමේ උපස්ථාන කරඩ යන්ඩ නෙමෙයි බනැහ කෙල් දැගේ එකක් කොත් කරට නෙමේ දහම් කරුණු අවබෝධ කරගෙන් හිත එකලස් කරගඩ කටයුතු කරගන්න පුළුවන් වවෙයි. නොත්ඒ පොඩි ප්‍රමාණයි. ඒ කාරණාවත් එක යෙදෙන්ඩ පුළුවන්ක මක් නෑ. ඒ සමහරයි බනහන්න හමයි. එහෙම බනාහනාය පින්නතින කියන සතුට වෙනවට වඩා හිතින් අඩනෝ කියලා. ඇද මේ සසර ගැන්න ජීවිතය වටිනාකම සංසාරය භයානකකම බුද්ධාන්තරයක ලැබිච් ජීවිතයක තිෙන ශ්‍රේෂ්ත්වය බුද්ධාන්තරයක කරගතයතු පුුණ් කරම තමන් ඉපදිච්ච රටේතියන වාසනාවන්ත බව මේ දේවල් ධර්මයෙන් කියනවන්නේ. ඉදි ආපෝ වැරල බලහම තමන්ගේ අවස්ථාවෙන් කිසිම ප්‍රෝජනය කරගෙනහන්. ඒ සනාවන්ත ජීවිතය අහිමි වෙඩ ළඟයි ඒ වාසනාවන්ත රටින් සමුගණ්ඩ ළඟයි ඒ බුද්ධාන්තරයේ මේ මොහොතේ මට මගැරු හම අයි කවුද ලැබයිද කියන කාරණාවක් හිතා ගණ්ඩුවත් පුළහන් කමක් නෑ ති මේ මේ දේවල් අතර වටිනා ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් පෙරපින් වියදං කරලා ලබාගත්ත ජීවිතයක් නිමේතියන්නේ තමන් විසින් සසර රැස් කළ අතීත කුසල කර්මයන් වියදං කරලා ලබාගත්ත මේ උතුම් ජීවිතයට තමන්ගින් වියයට සාධාරණය නං වෙලානේ ඉති ඒවාගේ දේවල් දැනෙනකොට වැටහෙනකොට අඩනව ඇරෙන්ඩ වෙන කරන්න දෙයක් නෑ. සමරලාට කල්්‍යාන මිත්‍රයන්ගේ ඇසුර නොලැිච්ච නිසා තමන් කරගත් අකුසල කර්මයන් දැන් කාටවත් කියන්නත් බොහද හොර කර තියන්නේ ඒ හිතයට තද කරගෙන විපාක දැනගෙන දුක්වෙ ඉන්නයි තියෙන එහෙම ජීවිතයක් තමන්ටත් උදා නොකරගන්න අපි උත්සාහ කරන්න ඩ භාගිතුන් වහසේ අලවනුවර අගාලුව විහාරයේදී මරණ සතය පිළිබඳව දේශනා කරපු ධර්ම දේශනා වහල දාසේ හැවිරි දිවයිශයේ තරුණය තීරණය කළා භාගිතුන් වහන්සේගේ ශ්‍රීමකයෙන් ගලාගෙන යන දහම් ගංගුල් හරියට ආස්ගඟ ගලනවගේ මෙ නිර්මල ධර්ම පරියාාප්තිය මං මගේ ජීවිතයට එකතු කරගෙන ඒ මරණ සතිය මරානුසතිය මං හැමදානු වඩනෝ කියලා එදා ඉඳලා අවුරුදුත්තුනක් එක දිීගට ඇයි මරණ සතියම මෙනෙහි කරනවා පේසකාරද දැන්ඇගේ සංසාරික කර්මයක් කෙළඹිලා දැන් ඇය මරණ සන්නයි එක ඇය තාම දන්න නහැ නමුත් ඇ අද දව්සි මැරේවා එක බාගිත වහස දන්නවා එ සෝවාන්ෙන්ට පින්තියනවා මේ මරණ සතිය මෙිනෙහි කරලා ලබාගත්ත කුසලයි සංසාර පිණු එකතුවෙලා එ ඇයි සතරාපායි මුද අන්න තමයි මේ වඩින්නේ ර දැන් එදා දසේයන දැන් ඇයට දැන් යම් යිසක් දැන්න තව තරුණ වසට වෙල්ල ඇයට ආරං චේනවා භාගිතන් වහසයද අලව්නුවර වැඩලා බනහන්ඩ ඇන්ට හරී හදිසී උදේ පාන්ද්‍රම ගෙදර කටයහිුතු නිමමා කරලා ඇ සූදානන් වෙන්න බනහන්ඩි ඇන් ඔය අතර තාත්ත කතා කරල කියනවා දේ මම අනුන්ගේ වස්ත්‍රයක් වේ විය ඉන්නේ ඒ ඒක ඉවර කරන්න බැරිවුනා නූල් ලවර ව අදවදේවත් ඒක ඉවර කරඩනේ මට නූල් ටිකක් අතලගෙනත් දෙන්න කියලා තාත්තට නූල්ගට බැක කියන්නත්ද බනාහන් යඩත් හදි්ි ඇ කල්පනා කරනවා ම දෙකම කරනවා කියලා. ඇ වහාම ලහි ලහි නුල් ඔතන දණ්ඩාරගෙන නූල් කටිමින් නූල් ොතනවා සියල්ලද ඉවරයි භාගිතු වහසේ අලවනුවර අගගාලෝ විහාර වැඩඉන්න නිසාුව මිනිස්සු භාගිතුන් වහසසි තුු මහසංගයට ආරාධනා කරලා එදා මහදං පූජ කළ ධන වලදල ඉවර වෙලා අපේ භාගිතුන් වහන්සේ පත්‍රර දහතුව රයෙන් දදුන්න මිනිස්සුන්ට අනුශාසනාව කරන්න සුදුසු තැනකට වැම කරලාඒ සුදුසු තැන වැඩයින්නවා. මිනිස් සුද්දාස් ගනං රැස්වෙලා. දෙවිය ත්‍රැස්වෙලා. භික්‍ෂූන් වහසලත් වැඩඉන්නවා. නමුත් භාගිතුන් වහසේ දේශනාව පටන්ගන්න නෑ. යම් තැනක ලොෞතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවකට සූදානං වෙලා දේශනාව ආරම්භ නොකරන වනං ස්වාමිනිි තාම ප්‍රමාද ඇයි කියලහණඩ මේ ලෝකයේ දෙවියක් බ්‍රහ්මයෙක්වත් සමත් නැහැ කියල කියන්නේ. ගොල දේශනාව ආරම්භ කරන්න නැත්තේ සුවිශේෂී හේතුවක් නිසා.ඒ සාරිපුත්තයන් වහන්සේ වතන්නේ. යම් මොහොතක ද භාගිතුන් වහන්සේ දේශනාව පටන්ගන්නේ ඒ මොහොත දක්වාම මේ කිසි කෙනෙක් යන්නෙත් නෑ. ද අදයි එදයි ලොක වෙන සක්ති අපි න ධර්ම දේශනාවක් කරනකට දේශනාව ටිකක් දික්වෙන වන ඒත් නැගිට ලයනවා. එම දේශනාව ටිකක් පරක්වුයිනං ඒත් අපිවත්තලා යනු. ස්වද්ධාවන්තය එහෙම නෙමෙයි පින්නතුන. ලනිසා යම්මොහොතක දේශනාව පටන්ගන්නෝ දෙේත එක්කිඉන්නවා. දෙඟට තරුණය නටික උතාගත්ත දණ්ඩත් අරගන ඉක්මනට යනවා තාත්තගාවට. නූල්ටික තාත්තට දීල බනහන්ෙන්න යන්නේ. කැබැ බුදුරජාණන් වහස වැඩන්න විහාරය ඉස්සරහින් තමයි යන්නේ. ඒ දකිිනවා භාගිතු වොහසේ දහස් ගනක් දෙනා පිරිවරාගෙන ධර්මදේශනාවට වැඩඉන්නවා. නිර්මල භාගිතුන් වහන්සේගේ ස්වර්ණවර්ණූ බුද්ධ දේ සුරක්ත වර්ණ චීවර ධහතු ශද්ඩ වන්න රශ්මන් විහිදෙන ශරීරයේ බලබලා බල බලා ඇයතිින් අන්් හදනවා නැත් යන්න හදන කොට භාගිතුන් වහස විශේෂයෙන් ඇයි දිහ බැලිවා බාගිතුන් වහස බැල්මෙන්න් ඉතින හැට වාඩියක්වො යන්න බැරූ එඒත්තා දිහට නෙමේ ඇදිලගී භාගිත වහසි දිට මද වාගි හසි දන්න ඇ ගෙහිල්ලා පහු එන්ඩ තරන් යට දැ කාලයක්නේ. එනිසාය කැලීම පිරිසාතරීම්ම භාිතුන් වහස ළඟටම ඇවිල්ලා ශද්ුවරන රශ්මියය ගැලමින්න්ම භාගිතුන් වහස දන ගලවද. මෙැදන වාඩි ෙන්ඩ ඇදවා. අන්න වෙලා බුදුරජාණන් වහන්සේ මෙතෙක් නිහන්ඩවෙඉඳලා ්‍ර යුදළ අර දැරියගින් අහනවා ද කොහද යන්න කියලා ඇ උත්තරයක් දෙවා බුදුරජාණන් වහන්සේට දන්න ස්වාමීණ කියලා ඉස්සරලම් භාගිතුන් වහන්සේ හනිදේ කොහහිදලද ආවි කියලා ඇන දන්න ස්වාම කොහෙද යන්න කියලා හම ඒත් කියන්නේ දන්න ස්වාමීණි කියලා දන්නෙම නැද්ද කියහුවම දම ස්වාමීණි. හැබැවිම හොඳටම දන්නවද කිය හවාමනෑ ස්වාමීණි කරකවා. ප්‍රශ්න හතරක් ැහුව ඇ උත්තර හතර දුන්නා. හැව මෙතන වාඩි වෙලා ඉන්න පිරිස දැ හොඳටම කලබලයි ඒඇගේ කල්පනාව කහෞරුවක කතා කරනවා හිත් කියල හිතාගලද බෑ කතා කරන්න. තිැ හැබෝම කලබෙලේලා තැන්තැගල වි කසුකුසු. බුදුරජාණන් වහන්සේ සියරු දෙනාම සංසුම් කළ. සංසුන් කරලා නැවතර තරුණයට කතා කරවා කතා කරලා නදයි. මම කොහේ ඉන්දල ද ආවි කියලලා ඔබෙන් හුවහම ඔබ මට කිව දන්නේ කියලා. ඇයි ඒවා ගුත්තර එහක් දුන්න කියලා වැයඳගන්න බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීණනි ාගිතුන් වහන්ස සරුවගතා ඥානෙන් ලෝකයේ දක්තින භාගිතුන් වහන්සේ මංමගේ පැල්පති ඉදල එන බවනොදන්නවා නමේනි. ಭාගි වම ැල්පති ද තාත්තලකට මේ නූල්ටික දෙෙන් යන බොහොද රදන්නවා. නෞ ಭාගිතුන් වහසේ මගෙන් ඇහු ඒහි ඉඳල එන කතාවක් නෙමෙයි මේ ලෝකෙට මමවි කොහේ නලද කියලා යෙවයි. ස්වාමණනි ම කොහෙ දල මෙහ අවද කෙල් මම දන්නේ නැතිනිසයි මම දන්නේ කියලකිවේ පිනතින ඇගේ ඒ උත්තරේ ලැබෙනකොට ලෝතුරහා බුදුරජාණන් වහසේ සාධ කාර පවත්තනවා නැවතහනුව දුවයි කොහටද යන්න කියෙ මමහන කොඩත් ඔබ සඳහන් කලා දන්නේ කියලා ඇඒ වගේ උත්තරයක් දෙන්නේ ඇය සඳහන් කරනවා ස්වාීනි භාගිතන් වහන්සේ උදේයිඉඳදල එක හදාගත්ත නෝල්ටි කරගෙන තාත්තගාවට යන බව භාගිතුන් වහස නොදන්නවා නනිමේදී නමුත් භාගිත වවාස මගය හයි මේ ලෝකෙන් පස්ස කොහට දයන්න කියලා මේ ජීතෙන් පස්සේ කොහෙදයන්න කියලා ස්වාමිණී ඒක මම දන්නේ එළකට බුදුරජාණන් වහසේ ඇගේ ඒ පිළිතුරට සාදුකාර පොවත්තලහනවා දම ැද කිය ඇ සඳහන් කරනෝ දන්න ස්වාමීණි ඇයි ඔබේවාගේ පිළිතුරක් දුණ ඇය සඳහන් කළ ස්වාමීණී ඒ කාන්තේ මදවසකම මැරෙන බවවන් දන්නවා හොඳටම දන්න ෝොද කියලෙපුවා ඇ නැහැ කියලකීවා මැරෙන බෞව දන්නෝ මෙර ලයනන්නක වෙද කියර දන්න නැත්තන් මැරණ වෙලාෝොදන්නේ. මැර තැන දන්නේ මැරණ හේතුව දන්නේ ඒ සඳහා වැලඳෙන අසනීපේ දන්නේ ඇයි විතර දෙන්න දන්නේ අපි දන්නවද අද මෙමේටට කවදද මැරෙන්නේ කොතනද මැරෙන්නේ කොහොමොද මැරෙන්නේ මොන හේතුෙන්ද මැරෙන්නේ අපි එකක්වත් දන්නේ එක තමයි ය දන්නේ කියලා කියන්නේ. ඒගේ පිළිරු හතරටම භාගිතුන් වහසේ සාධකාර පයතුවා එහෙම සාධකාර පවත්වලා තමයි අ අන්ද භූතෝ අයං ලෝකයේ තනු කෙත්ත විපස්සති සකුණෝ ජාලමුත්තෝ අපපොස්සගායි ගච්චිතයගෙන ගාථරථනය දේශනා කොට වදාලි අන්ද භූතෝ අයං ලෝකයේ අ තු අයංලෝක මේලෝක ජීවත්න බොහෝ පුතජ්‍යන මිනිස්සු හරියට कोई වගේද අන්යින් වගේ කෙල් දේශනා කළා අයි වගේ කියල කියන්නේ හැබවි මවු නැතියිද ප මෙතන කතා කරන්නේ මසැස ගැන නමැට පේට තියන है ඒ නිර්මාණය වෙලා තියෙන මාංසවලින්න්නේ එහින්ද මේකට කියනවා මසෙස කියලා. නුවනැසිං මීලෝක බලන්ඩුව මනසිං මේ ලෝක දින්න්්ඩෝන එකයි ලෝකයේ විදර්ශනා කරඩෝනය කළ කියන්නේ ප්‍රඥාව යොදල ලෝකකි දිහා බලන්්ඩුවය එහෙම බලනයි හගක් අඩුයි මිහිලෝක. ප්‍රඥ්ඥාවෙන් ලෝක දිහා බලනවනං නුවනින් ජීවිතය විමසනවනං මිස්කුසල්ලින් බෝස ඇත්තිෙනවා මේ ලෝකේ නුවණින් විමසන්න ඇැති නිසා ජීවිතය නුවනින් විමසන්න නැති නිසා අපි කොහට දැදිල යන්නේ අපි ඇදිල යනවා මාරයගේ ප්‍රදේශයට අපි තාත්තක ප්‍රදේශය තුළ නෑ අපි ඉන්න මාරයගේ ප්‍රදේශයේ අපි ැකවරණ යන කොහෙද තාත්තගේ ප්‍රදේශී තමයි රැකවරණය තියන්නේ. මේ කාරණාව කොහෙදද පැහැදිලි කරන්නේ. චක්කවතිසිහිනා දෙස උත්‍රදේශනාව. මේ බව සඳහන් කරනවා උදාහරණයක් සකනක්ගි කියනස ත්‍රදේශනාවේ මේ පැහැදිලි කරට. සකුනගගී සකනයන්ගේ අග්‍ර. සකුණ කියන කුරුල්ල. කුරල්ලන්ගේ රජ්ජරු අගගස්ථානීන්නේ උකුස්ස උස කලකම උකුස වර්ග ගොඩකින්නවා. සකු නගි කෙලකන්නේ කුරුල්ලන්ට අක්දයි. සකුණයන් අග්‍ර වූ විශාල කුරුල්ලෙ කුස්ස කලකන්නේ. ඉතාම පුංචි කුරල්ලෙක් තමයි ැට කුරුල්ල කෙල කියෙන්නේ චතිි කුරල්ල. දවසක් මේ ැටකුරුලු පැටියට යගේ තාත්ත කියනවා පුතේත පියාගේ ගොදුරු භූමීෙන් හකට නම් යන්න එපා එහමුණනොත් බානාරක්ෂිතයි කියලා එ කුරු පැටිය කියන දේ යන්න ඇටකක් යනව ඉහළෙගිල්ල මෙන මේවෙලා උකුස්සෙක් දෙකළ ඇවිල්ල කුරු පැටිය අල්ලගන්නවා. උසම අර යනකුට කුරලු පැටි අන්ඩාන්න කියනවා තාත්ත කියනදේ ඇහුව නම් මට මේක වෙන්න ක පු දේහුව නම් මටක වෙදිි නෑ ද උගුසට මේ හැඬ ඇහෙන වන්නේ උග සහන මොනදු ේ තාත්ක කීවට තාත මට කිව්වා තතාතක ප්‍රදේශයෙන් එලියට අන්න පා කියල මක දු බේ තාත්තගේ ප්‍රදේශය හාල තියෙන ප්‍රදේශයතමයි මගේ තාත්තක ප්‍රදේශය එක හි හාපු ප්‍රදේශයේ මගේ තාත්තක ප්‍රදේශයයි කුරුල්ල උකුස් සහරි මාන්‍ය නන්නේ දැගගේ හරි ලොකුයිගේ කායි ශක්තිය වැඩී යගේ බල පරාක්‍රමය වැඩී ඒ නැගෙනෙන උේතාත්තක ප්‍රදේශයේ හිටිය කියළ මං බෝ අල්ලගන්න න හැකලද ොහිතන්නේ හා ඩ ඔබේ අන්ු බේ තාත්තගේ ප්‍රදේශයට ඒත් මං අල්ල නොම් බෝ කියලකීවා. කියෙල කුරල පෙටේ නිදහස් කළා දම කැටකුරල්ලා හි හාලා තියන ප්‍රදේශයට ඇවිල්ල පස් කැටයකුඩ හල ඉන්නෝ මේකොලු ගොඩාක් ජීවත්තයේ පස් කැටස්ස. පස් කැටි වඩ හලන්න උගුස්ස ඉහ අහස සිටිකක් එහමි ඇවිදලා ප්‍රියාබල දැන් කැටකුරුල්ල කොහෙද ඉන්න කිය බලල කැටකුරල්ල ඉන්න තැන දැකල තය වේගෙන් යෙනවා කුරල් පටියල්ලට. ක කුස්සා ගොදුරක් ලඟට කඩා හැලෙන හැටිය ඒ ගොදුරගාවට එන්න ගත කරන කාලේය මේ සියල්ලම අනුමාන කරනව කුරලු පැටිය දැකුස වේගෙන් පහලට එන හඬ කුරල පැටියගේ කන්දකට හෙනවා දැන්දෙෙන් දැන්දැ ඔහු මට ගොඩාක් ළඟයි කියල තේරෙනවත් එක්කම පස් කැටඇස්සට දග වේගෙන් ඉගිල්ලෙන්ට බැරි වුුණට පස්කට අස වේග ග යට තුළුව. පස් කැටසට ගා උකුස්සට වේගේ පාලනය කරගැඩ බැරූ ගියා උකුස්සගේ පපුුව ප්‍රදේශර පස් කැටේ වැදන ලයි පැළිල ඇතන ැල්ල වැටුුණ තාත්තගේ භූමියය මොන තරන් රැකවරණ තිේෙනනවද ද කැටකුරුල්ලගේ බූමිය හි හාපු ප්‍රදේශය ද උකස්ස ප්‍රදේශය කොහදති උකුස්සට ආරක්ෂාවතිී නයාගේ ප්‍රදේශය විතරයි උකුස්ෙක් සාමාන්‍යයෙන් පල්ලහැට අවහම් අනික් සාමාන්‍ය කුරුල්ල තුකුසර කොටනවා. එලවලෝ පහරදිනවා. ඒත් තමන්ගේ ප්‍රදේශයටපු නිසා උකුස්සගේ ප්‍රදේශීතියෙන් ඊට වඩා හුගක් උඩ. අපි දකිනවන උගුස් වහස ගිල්ලිනවා එකළු බොහෝම ඉහල අහසේ තමයි ඉන්නේ. එක තමයි ඉගොල්න්ගේ ප්‍රදේශයේ. එනිසා තම තමන්ගේ ප්‍රදේශයේ තුළ තමයි තමන් ආරක්ෂ්‍යාවතිය. ට අපිට භාගිතතුන් වහසසි දේශනා කරනවා මහන්නින පියාගේ ප්‍රදේශයෙන් හකට ඇන්න්න්නපා කියලා මොකදද පියගේ පද භාගිතුන් වහසගේ විශයෙන් එලියට ඇ්න්නෙපා කියල කියම මොකදද ාගිතුන් වහසගේ විශෂය ඒක දමයි සතර සති පට්ටාන කායානු පස්සන වේදනානු පස්සන දම්මානු පස්සන චිත්තාානු පස්සන මේ තමයි ාගිත ව සක ප්‍රදේශී සතර සතිපට්ටානෙන් අහකට ඇඩිපා ඉන්නති මෙන්න මේ සතර සතිපට්ටානයට අනුව ඔබ මම ජීවත්වෙනව නං අපි ලඟින් අකුසල් සිද්ධ වීද මේ අකුසලයක් කියලා හොඳට දැන්න ගන්නවා ද සාමාන කෙනෙක් කතාකනොට සිහි නෑනේ අපිද සිහි නෑ කියල කියන්නේ මිනිස්ස සමහර වෙලාවට කියන්නේ බොරු කියනවා නේ කියවෙනවා කියලා එම කිය මනිස් මදරවාද සත්තුන්ට ගහනකට ැනේ ගහනවා කියන ගැහිනවා කියල කියන්නේ සහරය මේ ප්‍රාණ ගාතය ගැන තුොරතුරු කියල දෙනකොටම බණහන ස්සරහා මිඳගෙන මදරුවන්ට ගහනවා මේ ප්‍රාණ ගහතය ගැන කියන්නේ ආංික සිහිනය කියලා ඒක යමිස කැන ගහනවා නමේ ගැනව ඇතට මෙහම ගැහිෙනවද එහම වඩන අප යන්ත්‍ර වෙන්ඩෝනේ මේ ශරීරයක ලෝම කූපයක්ව හොළොවන්නඩ බැසිතු වෙල්ලක් නැතුු හිතල මතල තමයි ඉගහන්නේ නමුත් අපේ හිත හැමතනම දුවනෝ සිහි මද බව අන්න ඒක නිසා සතර සතිපට්ානින් තොර වෙච්චහම රැස්වන අකුසල් ප්‍රමාණය නිමක් නෑ යි භගිතු අස දේශනා කරන්න පියාගේ ගොදුරු භූමී හැරෙන් එතකොට තමයි ආරක්ෂාව තියන්නේ නමුත් අපි ඉන්න ඇත්තටම කාග භූමියද අපි ඉන්න පියාගේ ප්‍රදේශය නමේ අප ඉන්න මාරයගේ ප්‍රදේශ මොකදද මාරයගේ ප්‍රදේශය කලන මාරයගේ ප්‍රදේශය කියල කියන පංචකාම එතුට අපි ජීවිත පච කාමීන්තුර ෝකෙක් තියෙනවාද මොනවද පංච කාම කියල කියන්නේ අපිළඟ තියනවා ඉන්ද්‍රියන් පස් දෙනක් ඇසයි කනයි නාසයයි දිවයි ශරීරයි මෙටි කනෙ පංච ඉන්ද්‍රයේ කියලා කාම කියන්නේ මොනවටද කැමැත්තට එතට මේ ඉන්ද්‍රියෝ පස් දෙනා යම් යම් දේකට කැමතිද ඇහැ කැමති රූප බලන්ට කන කැමති ශබ්දහන් දිවකැමති රස විඳින්ට නහය කැමති සුවඳ විඳින්් ශරීරයේ කැමති සුව පහසු ඉස්පර්ෂයක් ලබන්ට මේ තමයි ඉන්ද්‍රියෝ පස් දෙනාගේ කැමැත්ත මේකට කියන්නේ පංචකාමය කිය ජීවත්තිනවා කියල පිනතිරීම වනවාද කරන්න උදේඉන්දල රෑවෙනකං මහන්සි වෙන්න සමහරයි රෑන්දල එලිවෙනකං මහන්සි වෙන්න මේ ඉන්ද්‍රියන් පිනවඩනමේද කොට හිල බලන්ඩ මේ ඉන්ද්‍රියන් පිනවන එක නේ අපි ජවිත කියලා හිතාගෙනඉන්න කියලා නමුත් අපිට තේරෙනවද මේ ඉන්ද්‍රියන් පිනවඩගහිල්ලා ම මොනතරං වෙහෙසෙනවාද කියලා ඒ දැනෙනවා හරි අඩුව මේ විහෙසන්නේ මේ පස් දෙනට වහල්කං කිරීම සඳහා කියලයි හැබැවින් අපි වහල්ලු කියලකීවොත් අපි කැමති නෑ නමුත් ඇත්තටම අපි මේ ඉන්ද්‍රියන්ට වහල්කන් තමයි කරන්න එහැ කැමති දේවල් පෙන්න පෙන්න එහැගේ ව මනාවට බොහෝ තැන් වල යනවා. කනේ මනාවට බොහෝ තැන්වල යනවා සමහරලට ඇහැ කනයි දෙන්නම එකතුවෙලා ඒගොල්ල ුව මනාව මගගේෙන් පිරිමගන්න. දැපියන්න්නේ නාට්ටි සදර්ශන බලන්ඩයන සංගීත සදර්ශන බලන්ඩය නෝ මට හෙට උදේතාව වැඩ ගොඩක්තියනවා. හෙට කරන්න්න කටයුතු ගොඩක් තියෙනවා මේ ඔක්කොම කටයුතු අදගියොත් අදරයට මේ ගමන ගියොත් බාදයි න උත්ේ වනට හිතවද දෙනවාන පොඩි වෙලාාවකට ගිහිල්ලයින්ඩ යාලූ නිසාගේ හිල්ලයින්ඩ් අනික් අයි අඩ ගහන්න නිසා හිල්ල. දෙ මෙ මේ හිද කියනවා මේ ඉද්‍රියෝදෙන්න්නට න හට මංර්ගයන අන්තිමට සමහල්ලට එහිගේ හිල්ල ඔයි නොෙක් දේවල් පානය කරන්න වෙලා හෙට කරඩති විච්ච වැඩටිග සමරට සතිීකට විතර කල්ලයනවා ඇ සමලට ගුටි කණ්ඩත් වෙන ඇහ ගි හිල්ලා එ ඔයවාගේ දේවල් නිසා කොච්චර ප්‍රමාද වෙනවාදි නමුත් මේ ඉන්ද්‍රියන්ට ඕන දේවල් සපේලදට මුළු ජීවිත කාලයක්ම කරන්නේක. මාරයගේ ප්‍රදේශය පංචකාමී භාගිතු නහස වේ කාරණාව මනාව පිනතිරි දේශනා කළා මාගන්දී සූපතී අපි මේ කෑම කාල ගීතහල නටල දඟල දුවල පැනල්ල හොන සැපය कोई වගේද කියලා උපමාවකින් කොහමද භාගිතු නසි දේශනා කළේ තුवाල තර මින ඒ තුවාලි වටේට නියාගෙන් කහනකොට හරි සනිීපයක් දැන නවා අපි ජීත අත්තිඳපු දෙයක්න තුවාලයක් වටේට නියාගෙන් කහනකොට නිකන් අපිට සැපයක් වගේ දැන නවා භාගිතු හසේ මාගන්දියට දේශනා කරන මාගන්දිය මේ මිනිස්සු මේ රෑදවල් මහන්ස් වෙලා හොයන සැපේ මේ ගීත අහල් නටලමනොෙක් දේවල් කරලා විනෝදේලා පි හොයන සැපේ රිත්ිකන් තුවාලයක් වටයට නියාගින් කහනකොට දැනෙන සතුටක් වු අගේකක් ඒේවාගේකට තමයි මෙදඟල් නතියෙන නමුත් අත්හරන්ඩ අත්හරින්ඩ තමයි හැබෑම සැපයි හම්බුවන්නේ ඒකන භාගිතුන් හසි දේශනා කරන පංච කාමය අත්හැරයට පස්සේ මට හම්බුනා විවේකෙන් උපන් ධ්‍යානසුවයේ ප්‍රථමත් ්‍යානයේ දිව්‍යලෝකසුවයට වඩා උසස් මො මාගන්දිය බමුණ බුදුරජාණන් වහසට බනිනවා මිනිස්සුන්ට ඇහැ පාලනය කර්ඩි කිව්ව කියලා භාගිතු සඳන් කරන්නේ මේ පංච ඉන්ද්‍රයන්ට වහල්වෙඩෙපා සීමාවක් තියාගන පාලනය කරගන්නට මාගන්දී ඇවිල්ල බනිනවා මිනිස්සු ඉන්ද්‍රියන්ගෙන් සතුටුවෙනට ඔවහන්ස ීරිසියයි ිනිසුගේ සත්තටට ඔබහන්සේ ඉරිසියයි එනිසයි හෙම කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මාගන්දී කියනවා මේ ඇහැතින්න රූප බලන්ට ලස්සන ලස්සන රූප බලන්ට මෙතෙක්කල් දැක්කට වඩා ලස්සන රූප හොය හොයා ගිහිල්ල බලන්ඩ ඕන රස විඳින්ඩ ඕන මෙතෙක් නොවින්ද රස හොය හොයා ගිහිල්ල විඳින්දෝන ගිතු සේ අන්තිමට අහ මෙ ඉදිරිී පස්දිනා ගැන හෙම කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා රූප හොයල රූප බලල රූප රසවිඳල අන්තිමට රූපේ ආදීනව දකිනය ගැන මනවාද කියන්න කියලා. මාගන්දිීයට කටවුත්තර නැතිවයනවා. එතකොට තමයි කියලා දෙන්නේ මාගන්දිී. ඉන්ද්‍රියන් පිනවුවන නුසලෝ යම් කෙනෙ. මම තරං ඉදුරම් පිනෝපු කෙනෙක් නෑ. කිය සිද්ධාර්ථ කුමාරයට තිබිච්ච ගිහි පංච කාමය ගැන කියලෙනවා. ම මෙන්න මෙහෙම සැපයක් විඳපු කෙනෙක්. නම තවුරුදු විසි නමයක් ගතවෙන්න කොට මට තේරුුණක මායාවක් විතරයි කියලා. ඒ සියලුම සැප අත්තැරලාපු මම විවේකයෙන් උපන්න ධ්‍යානසුවේ ලබාගත් අන්නේ ධ්‍යාන සුවයේ දිවියලෝක සුවයට වඩා අවසස්. අත්හැරට පස්සේ නං එච්චර සුවයක් මට ලැබුණේ. මාගන්දිය කොහොමදම මේ මිනිස්සුන්ට කියන්නේ පංචකාමේ සැපයි කියලා. පංචකාමේ අත්තැරහමන වට මේ සැපේ හම්බුණේ. එතරම මිනිස්සුන්ට කොහොමද කියන්නේ පංචකාමේ සැපයි කියලා. අන්නේක නිසයි මං කිය ඉන්ද්‍රියන් පාලනි කරන්න කියලා කොයි වගේද ලස්ස නෝදා හරණයක් භාගිතන් වාසි දේශනා කරනවා. ඇඟ පුරාම කෘෂ්ට හැදිච්ච මිනියෙක්. හැම වෙලායම කසනවා. කසල 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 ඉවසඩ බැරිතැන එය යකඩ කබලක් ලිපට දාලා ඒ යකඩ කබලෙන් මේ ඇඟ තවනවා ඇගේ ගෑවෙන් නැතිවෙන්ද හමට බෝම ලංකරලා යකඩ කබලින් තවනවා ඉවරයක් නැතුව කහන පුද්ජලයට අර උණුසුම් යකඩයෙන් තැවෙනකොට පොඩි සහනයක් දැරෙනවා.ඉති ඔහොම කරකර ඉදලා කාලයක් යැනකොට මෙයා සනීප වෙනවා. ද සනීප වෙලා මෙය ඇවිදින්දයනවා. ඒ අනාතර එයා දකිනවා තමන්ට තිබිච්ච ලෙඩේ හැඳන තව පුද්ජලයක් කබලක් කරන්තාවන. බුදුරජාන් වහස යහනුව අමාගන්දිය. අර කලින් තවල පුරුදු කෙනා දැන් දුවගෙන ගිහිල්ලට කබලාරන් තවා ගන්නවාද කියලා නෑ ස්වාමීණි ඇයි කියලවා ස්වාමිණී ඕකෙන් තවනකොට දුකයි දැ ලෙඩේ සනී පයෝකින් තවනකොට දුකයි බුදුරජාණන් වහස යහනවා ඒකින් තවනකොට දුකයි නම් ඇයිද තැවී ස්වාමිණි කායපප්‍රසාධය වෙනස් වෙලා තිබු නෙනිසා දුකත් දෙැනු නසැපක් වගේ නැන අපි මේ ජීවිත නොෙක් දේවල් වෙනුවෙන්. රෑ දවල් මහන්සි වෙනකොට. නිමක් නැති දුක්කන්දරාවක්. නමුත් ස්වල්ප වූ සැපයක්. අපි ටරැසට දුක්කම්ත කරනවා. පංචකාමයේ සැපයක් නැත්තම නැහැන. සැප නැත්ත මිනිස්සු පංචකාමේ හොයන්නේ. තියනවා. අල්ප වූ සැපයක් තියෙනවා. ස්වල්ප කාලීනව සැපයි. දීර්ග කාලීනව දුකයි. නික හිතල බලටක බත්තේලක් කොහයන්න කොච්චර දක්ිින් ද කියලා. සමහලට අද කාලිනම් පවුලකට ආහාර ගන් දවසක්ම වැඩ කරන්නන. ඒ දවස තුළ මොන දුකක් වන් ද දෞ්වගේ බිමේ යන්තර සූත්‍ර අතරී වෙනයි තැන්ගෝල. නමුත් එච්චර පෑගා පෑ අටක් විතර වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා හම්බ කර ටික. බොහොති විනාඩි ගානි පීර කරනුවන් බහව කරලා. ඒ පුංචි සැපය ලබන් කොච්චර දුකක් ින්දද. දීර්ග කාලීන්න දුකක් තාවකාලික සැපක් කපට තිෙන්. බුදුරජාන් වහස සදහන් කරන්න දැගට කබලින් තවන කොට දුකයි කියීන්නේ. පෙර තවාගත්ත කෙනට දැන් තවාගන්ඩ හිතෙන්නේ. එනම් පෙර පංචකාමය විඳල්ලා ැ පංචකාමේ අත්හරපු කෙනට අයකවදාවත් පංචකාමයට යන්ඩ හිතෙන්න්නේ නෑ. දැන් අත්තරයට පසේ තමයි දුකපේන්න පටන්ගන්න. පැත්තකැදල බලාගෙනන්න කොට තමයි න මේ මිනිස්සු වෙච්චර නැහෙනන්නේ මොකද කියලා තේරන්නේ. යන ප්‍රගඥ්ඥාව නැතිලෝකයා දයි. කළයුත්ත නොකලයුත්ත මොක්ද කියලා තීරණය කරලනෑ. මේ ජීවිතය යන්තන් කොහම හරි පවත්තාන්න මිනි සුන්න කරනකු සැලයක් නෑ ප්‍රාණ ගහත කරනු හොරකං කරනවා වැරදි කාම සේවන යෙදෙනවා බොරු කියනවා රාරකු බොනවා තව කොයි තරන් පහත් නින්දිත ක්‍රියාවන් වොල යෙදෙනවාද තව මොහොත ජීතය තිේද කළ දන්නේනේ. නමුත් ඥානවන්තයා මනාව ජීවිතයේ දිහා ලෝකයේ දිහා බලන්නවා. ධර්මයට අනුව ජීවිතය ගලපලා බලනු අනි්‍යවේ අස්තිර වෙච්ච අනාත්ම වෙච්ච මේ ජීවිතය දුකින් කිරිච්චක. මේ දුකින් අතමි දෙදෙන භාගිතුන් වහස විතරයි මගකිවේ. ඒමාර්ගේ ගිහිල්ලා මේ දුක නැති කරනවා මිසා. තවතවත් දුකට වැටෙන් දේවල්ලෝට යමෙන්නේ නෑ. නමුත් එහෙම හිතනාය ලෝකෙඉන්නේ බොහොම ටිකයි. එක අවබෝධ කරගත න ටිකයි. එක ඉදේශනා කළීේ කුරල්ලු වැද්ද දැලක් විසි කරනව කුරල්ලු ටිකල්ලගන්ට. දැල හලිින් එනවා දැක්කහම් කුරුල්ලු කීපදිනෙක් කොහොමරී දැලින් මගැර ගන්නවා වැඩිදින දැලට කොටුවේෙනවා. ඒ කුරුලු වැද්දනි මාරයා මේලෝක දාලතිීනවා පංචකාම කියන්න දැල. එක එළලතියන්නේ අපිම පටලව ගන්ට. ඒ බොහොම ලස්සනට පෙන්න ලාතිීවා आप පංචකාමයට ඇල්ලෙනවා කියල කියන්නේ මාර්යගේ දැලේ වෙලෙන කියනයි අපි යි ගැවීමක් නෑ ඉතාම ස්වල්පදෙනයි භාගිතුන් වහන්සේට අනුව මේ දලින් බේරිලය අක නිසා මේ ප්‍රත්ජන ලෝක අතරමං වෙන අසරන සත්වය සංසාරෙන් එතර කරඩ ලෝක දහතුුවට පහළ වෙච්ච උත්තම මනුෂ්‍යරතනය භාගිතන් වහන්සේ අන්දකාරයෙන් පිරිච්චමලෝකී හැබෑම ආලෝකයේ පැතිරවී භාගිතන් වහන්සේ ඒ ධර්ම යාලෝකය ඒ යාලෝකයේ දකින කෙනෑට රෑද දවල්ද කියලබේ දෙයක් නෑ භාගිතුන් වහන්සේට අනුව කටයුතු කරලා භාගිතුන් වහන්සේගේ ප්‍රදේශයේ ජීවත්තෙනවා කියල කියන්නේ නිර්මල ධර්ම පරියාප්තියට අනුව ජීවත් වෙනවා කියන එකයි. සතර සතිපට්ටානෙන් කටයුතු කරනවා කියන එකයි. හැම වෙලාවකමඉල්ලඹ සිටිසිහයෙන් කටයුතු කරද. එතකොට තමන් අතින් අකුසලයක් වෙන්ඩ ආවත් වහා වැටහිෙනව අකුසලයක්. එකක නොකල් යුත්තක්. මේක නොකිය යුතු වචනයක්. මේ නොවිය යුතු දෙයක් අගේ වැරදිවලින් අතවිදිලා. නිවැරදි මග ගමන් කරලා. නිවැර දිව තෙරුවන් සරණග හිෙල්ල. උතුම් වූ පංචසීලයේ ආරක්ෂය කරගෙන. භාගිතුන් වහන්සේගේ මගින් සසරින් එතරවෙෙන්ඩ. ශක්තිය දහිරයේ භාගග්‍ය වාසනාව සීරුද නාටම උදාවේ වා කියලානාශිරවාද කරනවා. පින්නතු න්‍යාද්ද මේ උතුම් ධර්මදේශනාවේ දායයිකත්්‍යය දරනු ලබන්නේ විලේගොඩ කළුතර උතුර ලිපිනෙහි පදිංචි යුඩ අචලා සංජීනී අබේරත්න මහත්මිය එවගේ තම ස්වාමි පුරුෂයා දවාදරුවන් නැතුළ පිරිසවිසින් උතු මරමුණ එල් තේජාපියවති මෑනියන් නිදන ප්‍රාප්තියට පත්වෙලා වසර පහළවක් සපිරීම නිමිත්තෙන් මෑනියන්ට පුුණ්්‍යාන මෝදනා කිරීමත් එවගේම වසර පහළුවකට පෙර නිදන ප්‍රාප්තියට පත්වන UD රනිල් සුබාත් අවේරත්න සොහයුරාට පුුණ්‍යානම හෝදනා කිරීම වසර විසි පහකට කලින් නිදන ප්‍රාප්තියට පත්වුන රමිජියස් සිල්වා පියනන්ටත් මාසතුනකට පෙර නිදන ප්‍රාප්තියට පත්වන ෆ්‍රජිනෝල් කුරේ මැතිතුමාටත් ඒවගේ එMD කරුණාවති මැනියන්ටී වේලින් පයානන්ට පුුණ්්‍යාණු මෝදනා කරන අතර ඉරේෂ් ජයිලාල් මහත්මාට Uඩ අශලා සංජීනී අබේරත්න මහත්මියයට තර්ඥා දෙෙව්මන්ති දියනිය තවුරු දිල්මිත් පුතනුවන් යු හේම පාලපාණන් ජනක උදේ කුමහර මහත්මා ඇතුළු දෙපාරශයම සියලූම ඥාතිමිත්‍රරාදීන්ට තුනරුවන්ගේ ආශිරවාදෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය ප්‍රාර්ථනා කරන අතර දේශනාව පැත්තුවූ ස්වාමින් වහන්සේටත් ප්‍රත්නත්‍රී ආශිරවාදය ලැබේවා කියල බොහෝම කල්්‍යාන මිත්‍රත්තිෙන් අපට ආශිරවාද කරල තියෙනවා අචලා සංජීවනී අබේරත්න මහත්මේ සහ තම ස්වාංපුරෂයාණන් ඇතුළු දූදරු පිරිස මේ උතුම් පිංකම සිදු කරලා පුුණ්්‍යානු මෝදනා කරන්නට යෙදුන මුලින් නං සිහිපත් කළ සියරු දෙනාටම මේ උතුම් කුසල් අඩුනැතුව අනුමෝදං වේවා ආශිරුවාද කරන්නට යෙදන. පවුල සියලුම දෙනටත් තමන්ටත් රත්නත්‍රී ආශිරුවාදීෙන් නිදක් නිරෝගි භාාවී චිරජීනය සැලසේවා සද්ධර්මශ්‍රවණය කළ ලක්වැසිලෝ වැසිියලු දෙනාටමත් මේපින් අනුමෝදං වේවා හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භාවේක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්ඩ භාග්‍ය ෞදාවේවා කියල ප්‍රාර්ථනා කරමු ආකාසටහාචබුම්මට් frequenciesා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළෝක සාාසනං දේවූ වස්සතු කාලේනේ සස්්‍යිය සම්පත්ති හේතුචෙ පීතෝ බවතුළෝකෝ චේරාජා භවතු දම්මිකු